අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගයි. ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. කොරෝනා වෛරසයේ වෙනසත් එක්ක නිරෝධායන ක්‍රමයක් වෙනස් කෙරෙන ලකුණු. ගෙවී ගිය පැය 24ට දිස්ත්‍රික් 7කින් කොරෝනා රෝගීන් 239ක්. මුල්ලේරියාවේ අකර්මණ්‍ය PCR යන්ත්‍රය චීනය මැදිහත් වීමෙන් හෙට යථා තත්වයට. ඇඳිරිය කැඩූ 153ක් අත්අඩංගුවේ. වස්නාහිරින් පැන්න 552ක් නිරෝධායනයේ. බ්‍රිතාන්‍යත් ඔස්ට්‍රියාවත් පෘතුගාලයත් ලොක්ඩවුන්. දේශීය ප්‍රවෘත්ති. මුල්ලේරියාව රෝහලේ අකර්මණ්‍ය තත්වයට පත්ව ඇති PCR යන්ත්‍රය හෙට දිනේ වන විට යථා තත්වයට පත් කරන බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා. චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවිඩ කිහිපයක් මගින් පෙන්වා දී ඇත්තේ PCR යන්ත්‍රයේ අණුක නිස්සාරණය අඩපණ වී ඇති බවයි. පරීක්ෂණාගාරයේ මෙහෙයුම් සිදු කරන මේසේ අස්ථාවර භාවය මෙම තත්වයට හේතු වන්නට ඇති බවද චීන තානාපති කාර්යාලය සඳහන් කරනවා. යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පියවර ගෙන ඇති අතර 100%ක් නිර්වද්‍ය තොරතුරු ලැබෙන්නේද යන්න තහවුරු කිරීමට පරීක්ෂණ වාහන කිහිපයක් සිදු කිරීමටද කටයුතු කර තිබෙනවා. චීනයේ තාක්ෂණික සහාය ඇතිව මෙම පරීක්ෂණාගාරය පසුගිය ජූනි මාසයේදී ආරම්භ කරනු අතර එමගින් PCR පරීක්ෂණ 26000ක් සිදු කර තිබෙනවා. නිරෝධායන ක්‍රමවේදයේ වෙනස්කම් සිදු කිරීමට රජය සැලසුම් කර ඇති බව වසංගත රෝග විද්‍යායකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. රට තුළ පවතින COVID-19 ප්‍රභේදය පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමක් සිදු කළ පර්යේෂණයකට අනුව පෙනී ගියේ මෙවර පැතිරමින් පවතින COVID-19 වෛරසයේ ප්‍රභේදය යුරෝපයේ පැතිරමින් තිබෙන ප්‍රභේදයට සමාන බවයි. මේ ජානමය සංයුතිය මීට කලින් COVID-19 රෝගේ ලංකාවේ හමු වෙච්ච රෝගීන්ගේ වෛරස්වල ජාන සංයුතියට වඩා වෙනස්. විශේෂයෙන්ම යුරෝපයේ වෛරසයේ ජාන සංයුතියට බොහෝ දුරට සමානයි කියලා මේ පිළිබඳව වසංගත විද්‍යාත්මකව ඒ වගේම වෛද්‍ය විද්‍යාත්මකව කරුණු අපි තවදුරටත් ගැඹුරින් අධ්‍යයනය කරමින් සිටිනවා. මේ තත්ත්වය කොහොමද අපේ රට තුළදී ඒ අදාළවන්නේ කියලා. COVID-19 වෛරසය නොඑක අවස්ථාවලදී තමගේ ස්වරූපය වෙනස් කරගන්න ජානමය සංයුතිය වෙනස් කර ගැනීම හැකියි. සමහර ප්‍රභේද ජන සංයුතිය ඒ තරම් වේගෙන් සිදු නොවෙන්නත් පුළුවන්. ඒ ප්‍රභේද නිසා තමයි සමහර වෙලාවට පැතිරීමේ වේගය, රෝගයේ උත්සන්න වීම වගේ දේවල් රඳා පවතින්නේ. මේ පිළිබඳ අලුතෙන් ලැබුණු සාධක, ලෝකයේ තියෙන මේ වෛරසය පිළිබඳ තියෙන සාධක සමග සංසන්දනය කරමින් අපි වැඩි දුරටත් මේ අවස්ථාවේදී අධ්‍යයනය කරනවා. අද උදෑසන වන විට මෙරටේ නව කොරෝනා ආසාදිතයන් 239 දෙනෙකු සොයාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයන්. ඔවුන්ගෙන් 59 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අයයි. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් 21 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයෙන් 86 දෙනෙකු, කලුතර දිස්ත්‍රික්කයෙන් 20 දෙනෙකු, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 4 දෙනෙකු, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 28 දෙනෙකු සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 10 දෙනෙකු සහ වවුනියාව දිස්ත්‍රික්කයෙන් 11 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනා තිබෙනවා. මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට 7185 දක්වා ඉහළ ගිය බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. මෙම පොකුරෙන් පුද්ගලයන් 1041 දෙනෙකු, ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර සෙසු 6144 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් වනවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 10663ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6244යි. 4399 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 20ක්. දෝහා කටා සිට අද උදෑසන පුද්ගලයන් 19 දෙනෙකු දිවයිනට පැමිණියා. ඔවුන් සියලු දෙනා ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවයි ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. පුද්ගලයන් 60890 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත ගොස් තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ PCR පරීක්ෂණ 512735ක් මේ වන විට සිදු කර ඇති බවයි ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. යෙදිනය තුළ පමණක් PCR පරීක්ෂණ 10510ක් සිදු කර තිබෙනවා. අද උදෑසන 6 වෙනි විට කොවිඩ් ආසාදිතයන් 117 දිනකු පූර්ණ සුවය ලබා නිවෙස් කරා පිටව ගියා. අධිකරණ කටයුතු පවත්වාගෙන යාමට හැකිවන පරිදි අලුත් කඩේ උසාවි සංකීර්ණය සම්පූර්ණයෙන් විෂ බීජ හරණයට ලක් කෙරුණා. ශ්‍රී ලංකා පොලිසිය සහ කනිජ තෙල් නීතිගත සංස්ථාව ඒකාපතවයි එය සිදු කෙරුණේ. අමාත්‍ය අල් සබ්රි බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහතුරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. මේ ප්‍රදේශය පිරිසුදු කරලා දිගටම මේක පවත්වාගෙන යාම සඳහා පළවෙනි ප්‍රතිවරක් කරගෙන තමයි අපි මේක කරේ. අපි බලාපොරොත්තු වන්නේ අලුත් තාක්ෂණයත් එක්ක මේක කොහොමද කරගෙන යන්නේ කියන එක. මම විශේෂයෙන්ම අග්‍රවිනිශ්චයකවරතුමා සමග සාකච්ඡා කරගෙන යනවා කොහොමද මේක ඔන්ලයින් මාර්ගයෙන් වැදගත් නඩුවක් හරි අහන්න කියන එක. එහෙනම් තාක්ෂණය උපයෝග කරගෙන අපි මේ රට දුවන්න උත්සාහ කරන්නට ඕනේ. නැත්නම් අපිට සම්පූර්ණයෙන්ම පහළ දාලා නවත්තන්නත් බෑ. ඒ අතරතුරදී සෞඛ්‍ය ඉතාමත්ම වැදගත්. මේ අතර පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය සම්පූර්ණයෙන් විෂ බීජ හරණය කිරීමට පියවර ගැනුණා. පොලිස් ජල ප්‍රහාරක රථ සහ විෂ බීජ හරණ ක්‍රම උපයෝගී කරගනිමින් එම ක්‍රියාවලිය සිදු වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. පසුගිය පැය 24 තුළ නිරෝධායන ඇඳිර නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 153 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. මේ අතර බස්නාහිර පළාතට ඇඳිර නීතිය ක්‍රියාත්මක වීමට පෙර පිටව ගිය පිරිස් අතුරින් 552 දෙනෙකු මෙවන විටත් ඔවුන් රැඳී සිටින ස්ථානවලදීම දින 14ක නිරෝධායනයට ලක් කර තිබෙනවා. අද දින උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුළ පුද්ගලයන් 153 දෙනෙක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒ වගේම මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය කඩකිරීමට අදාළව ගලින් 1633ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා පසුගිය ඔක්තෝබර් 4 වෙනිදා සිට. ඒ වගේම වාහන 253ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අද දිනේත් කොළඹින් පිටත ප්‍රදේශවල මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. 29 හා 30 වෙනිදා කොළඹ ප්‍රදේශයෙන් බැහැරව ගිය අය පිළිබඳව සොයා බැලීම සඳහා මේ වන විට 550කට ආසන්න පිරිසක් කොළඹින් බැහැර ප්‍රදේශවල නිරෝධායනයට ලක් කර තිබෙනවා. එසේ නිරෝධායන ලක් කර තිබෙන ප්‍රදේශ වන්නේ යාපනය, මඩකලපුව, නුවරඑළිය, තංගල්ල, මාතර, බණ්ඩාරවෙල ආදී ප්‍රදේශවල. මේ මෙහෙයුමේදී යම් ආකාරයකින් අපට යම් පුද්ගලයන් පිරිසක් හඳුනා ගැනීමට නොහැකි වුණත් හෙට දින උදෑසන 5 සිට බස්නාහිර පළාතට පැමිණෙන මාර්ග විවෘත වෙනවා. ඒ මාර්ගවල මාර්ග බාධක වලින් මේ පිරිස් අත්අඩංගුවට ගැනීමට හෝ නිරෝධායන කටයුතු වලට යොමු කිරීමට අපට අවස්ථාව ලැබෙනවා. පසුගිය 29 වනදා බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. එය හෙට අලුයම 5 දක්වා බල පැවැත්වෙනවා. බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමට පෙර පොලිස් කොට්ටාශ 68ක ඇඳිරි නීතිය පනවා තිබුණා. එහෙත් හෙට දිනේදී බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කෙරුණද එම පොලිස් කොට්ටාශ 68හි ඇඳිරි නීතිය තවදුරටත් පවතිනු ඇති. එමෙන්ම කුළුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ වන කුලියාපිටිය, දුම්මල සූරිය, පන්නල, නාරම්මල, ගිරිවුල්ල යන ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ඒ රාත්‍රියේද බස්නාහිර පළාත තුර නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරන්නන් පිළිබඳ මාර්ග බාධකවලදී පරීක්ෂා කිරීම සිදු කෙරුණා. හරිද? හරිද? राज्य आयतन सह अत्यावश्य सेवावान पवत्वागन याम सඳහා आयतन 84ක සේවකීන් සඳහා ඇඳිරි නීති බලපත්‍රය ලෙස තම රාජකාරී හැඳුනුම්පත භාවිත කළ හැකි. राज्य संस्था व्यवस्थापित मंडल एवं राज्य नोन विनकुत महाजन सेवावन सपेन आयतन अमात्यांश अतुलु आयतन 84ක නිලධාරීන්ට තමන්ගේ රාජකාරී හැඳුනුම්පත පාවිච්චි කිරීමට හැකියාවක් තිබෙනවා ඇඳිරි නීති බලපත්‍රය ලෙස. විශේෂයෙන්ම මාධ්‍යද ඇතුළුව. කෙසේ වෙතත් එය අවභාවිතා කිරීමෙන් වැළකින්න ඕනේ. කිසිම අවස්ථාවක තමන්ගේ පුද්ගලික කටයුතු සඳහා ඒක යොදා ගන්න එපා. මේ අතර දැනට පවතින තත්ත්වය මත සෞඛ්‍යංශවල උපදෙස් අනුව බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය පිළිබඳ තීරණය කරන බව බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. දැන්ට පවතින තත්ත්වයේ අනුමත සෞඛ්‍යාංශ වලින් කරන ලබන සමාලෝචනයන් අනුව මේ ඇඳිරි නීතිය සම්බන්ධ අවශ්‍ය තීරණ අරගෙන ජනතා දනුදීමට ක්‍රියා කරනවා. නිරෝධානයට ලක්වන පවුල් සඳහා රුපියල් 10000ක වටිනාකමකින් යුත් ආහාර මල්ලක් නොමිලේ ලබා දීමේ වැඩසටහන අද ආරම්භ කෙරුණා. आर्थिक पुनर्जीवने हा दारिद्रताव तुरान किरीम संधावन जनाधिपति कार्यसाधक बलकाय सभापति बैसिल राजपक्ष महतागे प्रधानत्वेन अग्रामात्य कार्यालय පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට කටයුතු කෙරුණේ ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මතයි. නිරෝධායනයට ලක්වන එක් පවුලකට දින 14කට සරිලන ලෙස රුපියල් 10000ක වටිනාකමකින් යුත් මෙම ආහාර මල්ල ලබා දීම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මැදිහත් වීම මත ක්‍රියාවට නැංවෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ නිරෝධායනය වන පවුල් සඳහා රුපියල් 10000ක ආහාර ලබා දීමේ කටයුතු අද පිළියන්දල සහ මොරටුව ප්‍රදේශවලින් ආරම්භ වුණා. දැල්තර නැගෙනහිර නිරෝධානය වූ පවුල් 12කට මෙම ආහාරමරු ලබා දීමේ කටයුතු අද උදෑසන කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. බස්නාහිර දකුණ බහර නියෝජ්‍ය පොලිස්පති කපිල කටුපිටිය යන මහතුරුන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. මේ වෙනකොට කොළඹ දිස්ත්‍රික්කයට පමණක් රජය මගින් මිලියන 75ක් වෙන් කරලා තියෙනවා මේ නිරෝධය වෙන පවුල් සඳහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික ලබා දෙන්න. ඒක මම කියන්න ඕනේ දැන්ට මේ 5000 ගණක් ඉන්න පවුල් සංඛ්‍යාවට ඉදිරි දින කිහිපය තුළදී මේ බෙදා දීම අවසන් කරනවා. ඊට පස්සේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් අපේ ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවුලක් නිරෝධනය කර පිබ වාර්තා කරපු සැනින් අපි සූදානම් ආහාර පාසලය නිවෙස් වෙත යොමු කිරීම සඳහා. මේ අතර මොරටුව එගොඩොව් වෙන ප්‍රදේශයේ නිරෝධායනයට ලක්ව සිටින පවුල් 61කට ආහාරමරු ලබා දීමේ කටයුතු අද උදෑසන සිදු වුණා. කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතාගේ මූලිකත්වයෙන් එම කටයුතු සිදු වුණා. අද කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා වෙච්ච ගම්මාන ප්‍රමාණයකුත් තියෙනවා. ඒතර මේ හුදකලා වෙච්ච ගම්මානවල ජනතාවට දෛනිකව ආහාර සපයා ගැනීම යම්කිසි අපහසුතාවයන්ට මුහුණ දීලා තියෙනවා. අපි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටියේ සභාපතිවරයා හිටිට තීන්දුවක් ගත්තා. හුදකලා වෙච්ච ගම්මානවල ඉන්න ජනතාව වෙනුවෙනුත් මේ සහන මල්ල අපි ඉදිරියේදී ලබා දෙන්න. මේ අතර කොරෝනා වසංගතය හමුවේ ආර්ථික දුෂ්කරතාවලට පත්ව ඇති කටුගම්පොළ මැතිවරණ කොට්ටාසේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා එළවලු මළු නොමිලේ ලබා දීමට ඊයේ කටයුතු කෙරුණා. පන්නල නගරයේ එළවලු ව්‍යාපාරිකයෙකු වන සමන් ප්‍රදීප් මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙනුයි මෙම එළවලු බෙදා දීම සිදු කෙරුණේ. ග්‍රාම සේවා අසම් 30ක අඩු ආදායම්ලාභී පවුල් 10000කට පමණ එළවලු මළු සැපීමට මෙහිදී කටයුතු කෙරුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 12ක් ලොරි රථ 18ක් යොදා ගනිමින් සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව එළවලු මළු ලබා දීම සිදු කෙරුණු බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට.